එක මෙහිවුමක් තියෙනවා පේන මෙහිවුමක්, තව මෙහිවුමක් තියෙනවා නොපෙනෙන මෙහිවුමක්. ඒ නිසා මේ පේන සහ නොපෙනෙන මෙහිවුම් දෙකම ඉතාම හොඳින් ක්‍රියාත්මක වෙනවා කියලා අපිට විශ්වාස වශයෙන් කියන්න පුළුවන්. මං විශේෂයෙන්ම මුස්ලිම් දේශපාලන නායකින්ගෙන් වගේම සියලුම, මං ඒකයි කිව්වේ, සියලුම අපි දේශපාලන නායකත්වය මේකට අපි අතගහන්න හොඳ නැහැ. සම්පූර්ණ ආරක්ෂක අංශවලට මේ සඳහා අවශ්‍ය අවසරය ලබා දෙන්න ඕන. මොකද ඇත්තටම දැන් මුස්ලිම් ප්‍රජාවයි, සිංහල ප්‍රජාවයි, තමිළ ප්‍රජාවයි මේ අය ඔක්කොම හොඳට එකට සමගියෙන් හිටපු අය. එකට කෑම කාලා, එකට හොඳින් කතා බහ කරලා, මගුල් ගෙවල් අවමගුල් වලට සහභාගී වෙලා එහෙම හිටපු අය. එතකොට දැන් ගම්වල ඇත්තටම අවිශ්වාසයක් ගොඩනැගිලා තියෙනවා. මේ අවිශ්වාසය ගොඩනැගිලා තියෙන අවිශ්වාසය නැති කරන්න නම්, නැවත විශ්වාසය ඇති කරන්න නම්, සැකය දුරු කරන්න නම් බොහොම පැහැදිලිව ආරක්ෂක අංශ වලින් ගිහිල්ලා ඒ ස්ථාන පරීක්ෂා කරලා සහතිකයක් දෙන්න ඕනේ. මේ ප්‍රදේශවල, මේ ස්ථානවල ත්‍රස්තවාදීන් නැහැ, ත්‍රස්තවාදී සංවිධාන වලට සම්බන්ධය නැහැ, සහ ඒවට ඉදිරියේ ත්‍රස්තවාදී ක්‍රියාවලට පාවිච්චි කරන අවියායුධ නැහැ කියන. එහෙම පරීක්ෂණයක් කිරීම තුළ තමයි මුස්ලිම් ප්‍රජාවගේ ඇත්තටම මේ ඉදිරි පැවැත්ම සහ ඉදිරි කියන්නේ ඉදිරි කටයුතු වලදී මේ සිංහල සහ දෙමළ සියලු ජනකොටස් වල මේ සහයෝගය ඇත්තටම ඇති වෙන්නේ. දැන් අද මුස්ලිම් වෙළඳ ව්‍යාපාරයකට යන එක පවා ප්‍රතික්ෂේප වෙලා තියෙන මේ සැකය නිසා, ඒ අවිශ්වාසය නිසා. ඉතින් ඒ නිසා මේ අවිශ්වාසය ගොඩනැගෙන්න, සැකය දුරු වෙන්න නම් ඇත්තටම මුස්ලිම් දේශපාලන නායකයෝ කියන්න ඕනේ මේ චෙක් කරන්න එපා කියලා නෙමෙයි, පුළුවන් තරම් ඉක්මනින් චෙක් කරලා මේවා ක්ලියර් කරලා දෙන්න කියලා. ඒ ඉල්ලීම තමයි කරන්න ඕනේ. මුස්ලිම් ප්‍රජාපැත්තෙන් කතා කරනවා නම්, අන්තවාදී පැත්තෙන් කතා කරනවා නම් තමයි මේවට විරුද්ධව කතා කරන්න ඕනේ.